ශ්‍රීලංකා බංගලාදේශ පළවෙනි එක්දින තරගය අවසානයේ ශ්‍රීලංකා ක්‍රිකට් නායක කුසල් පෙරේරා තරගයේ තමන්ගේ පන්දු යවන්නන් පන්දු යවපු විදිය ගැන සතුටින් කතා කළේ කුසල් තරගයෙන් පස්සේ කියලා තිබුණේ බංගලාදේශ කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරන්න පුළුවන් වීම ගැන සතුට වෙනවා කියලා තරගයක් පරාජයට පත් වෙන එක කොහොමත් හොඳ මතකයක් නෙවෙයි හැබැයි තරගයේ බැලුවම අපිට සතුට වෙන්න හේතු ගණනාවක් තියෙනවා වනිදු ඇත්තටම විශිෂ්ටයි එයා තරගයේ උපරිමය දුන්නා බංගලාදේශය කියන්නේ හොඳ කණ්ඩායමක් අපේ කණ්ඩායමේ අධ්‍යක්ෂින් තියෙන පන්දු යවන්න අඩුයි එහෙම වුණත් අපිට පුළුවන් වුණා බංගලාදේශයේ ලකුණු 257ක සීමාවෙ තියන්න හසරංග තමන්ගේ වැඩේ පන්දු වෙනුත් කළා අපේ මුල් පෙළ ප්‍රතිකරුව අඩුම් ගානේ පන්දු වාර 35ක්වත් වෙනකම් ඉන්න ඕනා ඉසුරු වනිදු දෙන්න තරගයේ අපේ පැත්තට ගන්න උත්සාහ කළා හැබැයි බංගලාදේශ පන්දු යවන්න අවසානයේ තරගයේ පාලනය ගත්තා අපිට තව තරඟ දෙකක් තියෙනවා අපි ඒ තරඟ දෙකට ශක්තිමත්ව මුහුණ දෙන්න තමයි බලාපොරොත්තුව කුසල් ඒ විදිහට පන්දු යවන්න ගැන සතුටින් කතා කරද්දී තරඟයේ වීරයාබාට පත් වුණු මුෂ්පික රහීම් කිව්වේ තරඟයේ තනතිල්ලට අනුව සෙල්ලම් කරලා තමන්ට අවශ්‍ය ලකුණු ප්‍රමාණයට යන්න තමන්ගේ කණ්ඩායමට පුළුවන් වුණා කියලා ඒක කොහෙත්ම ලකුණු ගන්න ලෙහෙසි තනතිල්ලක් නෙමෙයි ෂකීබ් ලින්ටන් දෙන්න ඉක්මනට දැවී යාමත් එක්ක පීඩනයක් තිබුණා ඒ නිසා තනතිල්ලේ ඉන්න එක තමයි ඕනේ උනේ මහමුදුල්ලා හොඳට සෙල්ලම් කළා මම ලොකුමින් හික් නෙවෙයි පොලාඩ් රසල් වගේ ඇඟේ හයියෙන් ලොකු පහරවල් ගහන්න මට බෑ මගේ තියෙන හැකියාවෙන් තමයි මම සෙල්ලම් කරන්නේ එක අන්තයක් ආරක්ෂා කරගෙන හිර වෙන්නේ නැතුව ලකුණු ගන්න එක තමයි මගේ වගකීම ඇත්තටම කියනවා නම් තනතිල්ල අමාරු විතරක් නෙමෙයි තියෙන රසණයත් එක්ක පිටියේ ලොකු වෙලාවක් ඉන්න එක ලේසි නෑ මේ වගේ අමාරු පරිසරයක හොඳට කළ එකේ ගෞරවය කණ්ඩායමට එන්න ඕනා ඔය විදිහට තමයි තරගයෙන් පස්සේ කුසලොත් මුස්පිකක් දෙන්න අදහස් දක්වලා තිබුණේ ඇත්තටම මේ තනතිල්ලේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණයට වැඩියෙන් අපේ පන්දු යවන්න ලකුණු දුන්නා කියලා තමයි තරගයේ බලද්දී නම් පෙනුනේ අනිත් එක තනතිල්ලේ වේගය හඳුනාගෙන පන්දු යවලා ෂකීබ්ගේ කඩුල්ලක් දවාගෙන පන්දු වාර දෙක ලකුණු පහකට දාපු ධනුෂ්කට තව පන්දු වාරයක් දීලා බලන්න කුසල්ට හිතුණා නම් හොඳයි කියලා තරගයේ බංගලාදේශ දඟ පන්දු යවන්න පන්දු යවන විදිහ බලද්දී හිතුණා මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් අපි දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.